අදवाල ටර්ගෙනාවේ තිදස් විශ්සවර්ශයේ තිරගතබුණ සිංහල සිනමාවේ විශාල පෙරලියක් සිද් කළ ද නස් පේප කියන මූවියක ගැන. මේදවස් ටිකේම අපි විදේශය සිනමාවගෙන ඕයාලත්තක කතා කරාන්නේේ ඉතිං අපි හිතු වශ්වයිලංකි සිනමාවට සම්බන්ධ ලස්සන මූවිය එකක් ගැන ඕයාලා එක කතා කරන්න. ඉතිං අද අලත්තක කතා කරන්න යන මේේ ද නිවස් පේප කියන මූියක ජාත්‍යන්තරයේ පවා ඇගේීමට පාත්‍රවෙච්ච මූවයක ඒවගේම දෙදස් විශ්වර්ෂයේ කොරනවසංගතයේතියේ තිත්තිරග වුණ IMDB යිනි ගතකිරීම වල තර හයෙන් අටයිදශම අටක්ගන්න මේ සිංහලසිනිමා පටය සමත්වෙලා තිේෙනවා. ඉතිං වෙනද වගේම ඕයාල හැමෝටම ආරාධනා කන්නවා. මේ සිරිමමාසාකච්ඡා වෙත් අවසානය වෙන කම අපිත්ත කරන්නන්න කියලා ඔ ප ල්ල ව ්‍රයිප් කල ැ නං අපේ ෑල්ල සස්කරයිප් කරන්නන ගේම ැල් පට් ලික් කලතියාගන තමතක කරන්නපා. සරත් කොතලාවල සහ කුමාර තිරමාතුර කියනම අතුරුන් දෙපල තමා මේ චිත්‍රපටේ ලියලා අත්‍යයක්ක්ෂණය කලා ප්‍රධාන චරිත දෙකත් නිරූපණය කරන්නේ මෙ ෆිල්ම් එක කොතලාවල හා තෙරිමාදුරට ම තරව ගියාන් ප්‍රනාාන්ද වගේ හෙල සිනමාවෙල ප්‍රබල නලු නිියන් ්‍රැස්සක් රංග නේ දායකත්වය දක්කනවා අපට දැකගන්න පළවා. ඉතිං අපේනම් බලමු මේ මූවීක කතාාවීතුලතිීන මොනවිදියටද කියලා. ගුණා කියන්නේ ඇවිදිගන්න බැරුව රෝධපුටුව කියත් ්‍රටට බරක් නොවී තවංගිවයිසක අහිංසක අම්ම අත් බලාගෙනනන්න ර වන්ත දුපත් මැදි වයස් මිනිහ පුවත් පතක පලවන වැරදි තොරතුරක්නිසාඔුන්ගේ ජීවිතය උඩි ඇිකුරු වෙනවා ඒ තමයි ගුණාගේ මල්ලී ත්‍රස්තවාදිය කියලා ගුණයි එඒගේ පෞල ෝදව අයි පුවත් පත් කියවන ගම මනිස් විසින් ත්‍රස්තවාදීන් ලෙ සහංමඩු හනවා. ඉතින් මේ නිසා නීති අතරගැන්න තේරණය කන ගම්මු ගුණාගේ අතපය කඩලා ඕගේනිව සිර ගිනිි කියයලා ඕගේ පෞුල්ල ගමින් පන්නල දානවා සිද්ුවීමමින් පස්ස තමයි ගුණනා ෙර හැදු රෝධ පුටුවක ඉක්දගෙන තමන්ගේ දරිතරතාවෙන් පෙෙන ඒ ජවිතය ගත කරන්නේ. ගමු අතර ඔහට සහය වන්නේ ඕගේ විශ්වාසනය මිතුරා ලුවිස් පමණයි ඔහ පමණයි විශ්වාස්ස කරන්නේ ගුණා මල්ලී ත්‍රස්තවාදයක් නෙවෙයි එදා පුවත් පතේ පලවඋුණ විස්තරය බොරුයි කියලා. දවස්සක් ගුණාට පොලේ කඩයකදී හමුදා බස්්‍රතයකට පෝමදැමීම සිතයක් සම්බන්ධයෙන් ම සහෝදනයාට අස්සා දාහන ලිස දොස් පැවරූ පුවත් පත් පච්චුකාවා හම්බ වෙනවා. ඒ කියලතේෙනවා ගුණාගේ මල්ලී ත්‍රස්තවාදයකු නොවන බවත් එක වැරදි වටහගැනීම කියලා. ගුණා තමන්ගේ අම්මටයනෙක් ගම්වාසින් ටයි මේ කඩදාසක බැල්ල පෙන්නමින් ගම්වාසින් විසින් ඕවන් වෙෙල්ල කළ අසාධාරණ ප්‍රයෝජනයෙන් ඒවාගේම වෛරෙන් පවුල මුදාගැීමළුත් සහගන්නවා පට පෙන්න්නනවා. ඉතින් මේ ලිපිය ගම්වාසින්ට පෙන්නු හම පුවත්පතේ මාතෘකාව නැති නිසා ගමයායි ගම් සභාමන්ත්‍රී ගුණාට සමච්චල් කරන්නගන්නවා තමන්ග අස්සරන වයවරල් දම්මකි ැඩීල්ලීම නිසා ඒ හතාව ලොකු අකරෙන් මුල්පිටුවේ පලකිරීමේ අදහසින් ගුණයි ලිවිසුයි කොල්ඹටෙන්න්න තීරණය කන්න වාඕ. ොළඹටවිත් පුවත්පද පලවනා කියල සැකකරපු හැම පුවත් පතා ඇතනය කරම ගියාත් කවුරුතේ පුවත තමගේ පත්තරින් පලවනේ නැහැ කියලා ඕන්ගේ එලීම බෑහර කන්නවා. මේ අතර තරුණ මාධවේදනයක් වුණ තර්වශී ඕන්ට මේකට බොහෝ ආකාරවලින් නොදව කන්නවා අපට පෙන්ண்ணනවා. මේ අතර කිසියම් සුද්වීමක් නිසා උදය කියන පුවත්පතක ප්‍රධාන කත්‍රූ வரைයටල්ලුවි ස්කම්ம்பල් පහර කෙල්ල කල්ලා අවාසනාව විදිර සිරගත වෙනවා පට පෙන්ෙනවා. எල්ලවි සිරකත කරපු පුවත රටන්න ජ. දින් වින් ේශපානිික පුවතක් කරලා දේශපාලනිික වාසයට හාරවාගන්නවා මෙමූවිියකේ ගොඩක් හොඳට ප්‍ර දැකගන්න පුළුවන් ොහොමහරි ල විස් අපලබාගත්‍ර පස්සේ ඕන් නවතත් රුෂි සේවය කරන පුවත්පත් සමාගමට යන අතර එහිදී ඔවුන්ට පවසන්නේ ඔන්ගේ කතා පලකිරීමට අ වශ්‍යනම් පොලිස්මාආධි ප්‍රකාශකය ගෙන් ලියමන කරංගන්න කියලා. මේ අතර ගුණහල් ලවිස්ට ඩයක් මංකොල කාලයන මංකොලකාරයෙන් පිරිසක්හ වෙලා ඕුන් වල්ලගෙන පොලිසිට බාරි දෙෙනවා. මෙට සා පොලස් ප්‍රානීන් ඔවන් දෙනා. අනුකම්ප කරලලා උදාව කරන්න හිතනවා ඉරිපස්ස අපට පෙන්න්නෙනවා මේ ආරංචිය මංකොල කලිනා කටික්මනින් අරංචි වෙනවා. ඕඩ බාධකරපු නිසා ගුණනායිල් විස්වායි කොට කල්ල මරලදාන්න ඕහ හිතනවා. මේ අතර අපි පෙන්න්නනවා පොලිස් ලෝකගේ බලපෑම නිසා ගුණග සහෝදරය ගැන නිවැරදි කළ කතාාව පලකිරීමට පුවත් පත්වල කතරුවර එකඟ වෙනවා. කොහොම හරි ආපහ ඔවුන් කොළමිදල තමගේ ගමට යන ගමනෙදි. ගුණා ආබාද නිසා කොටු ස්ටේෂ්ණි කෙේදී ෝචයේ ඇමට කලින් තන්ට යන්න බැහැ කියලා දැගෙන. ඔය මේ කෝච්චේ යන්න මම ඊලංකෝච්චේ එනම්ම කියලා ලොවිස් කෝච්චර් නැගලා ගමට යනවා අපට පෙන්න්නවා ඒ අවස්නාවන්ත විදිහට කරුණාවන්ට අවක්ක මනස්සේ කුණ ගුණට ස්ටේෂන්නිිකේදී මත්‍රව්‍යස්රප ලියුම් කවරයක් කම්බ වෙනවා ගුණාහිංසක විදිහට ලියුම් කවර හිමිකරුසයාගැනීම දුුක්සාසකන්න අතරේ ඔහු අතේ ලුම් කවරේතියෙනකොටම කල් සාමාජකයකු විසින් වෙඩි තබා ඔහෝ මර්ලදානවා. ඉතින් ලොවිස්නවත ගමට එන්නකොට ඔහුට ගුණාගේ මවගේ මලසරුලා හමුම වෙනවා අවසානි ගුණා අම්මගේ අවසානි කැමැත්තා ආශාව වන පත්තරේගේ වැරදි ප්‍රෝට්ටේ නිවරදි කරපු කඩදාස ලිපිය. සොහුන මතතියලා දේහෙල් ලවිස් නිශ්ප්දෝ වලදානවා. පසුදා පුවත් පතේ සිරස්ථලය කොටුවේ කුඩජාවාරම් කාරයකුගේ මරණය කොපටා දක්කනවා. ඒ වෙන කාගවත් නෙමෙයි අසරන අහිංසක සාධාරණ මොනු සෙකුණ ගුණාගේ මරණයයි. මූවේ අවසානයේ විශාරද නන්දාාමාලනී මහත්මයගේ හඬින් ගයවූ සංවේදය හැට කඳුලක්ුණන. ගීතයකින් මේේද නිවස් පේප කියන විශිෂ්ට සිංහල සිනමාපටය අව සාන වෙනවා ඉතින් මෙන්න මේ විදියට තමයි මේ මූවියයහි කතාවගලාගෙනයන්නේ. ඉතින් ශ්‍රී ලාංක සිනමාවට ඇලුම් කරනර් පිච්චරේ ශ්‍රාවක ප්‍රේක්ෂකයන්ට නර පන්්ි කියලා ඉහලින්මරැමන් කරන්න පුළුවන් මූිය එකක් විදිහට මේද නිියවස් පේපර් මූුව එක හඳදුන්නල දෙන්න පුළුවන්. එහනම් අමදට පිච්චරේ සිනිමාසාකච්ඡාව මෙතලින් අවසාන වෙනවා මේ මූවිරි ් එක මේ විදිහට අවසාන වූනාන් මේගේ තවත් ලෙසන මුවිරිියස් අපේ ද්‍රයේද පිච්චරය චනල්ලකතරින් ගැන බලාපරොත් වෙනවා. ඉතින් මේ බීඩියුව එක බාල ඔයා අපේ චල්ලක අලුත් කෙනෙක් නම් අපේචාලක සබස් යිප කරන වගේ බැල්පටන ලික්කල්තියා ගන තමතක් කරන්නේපා එතකොට අප අලත මූවරි විවකත්තාපු ගම අආර තනගන්න පුළුව.